බුදුවරු තනියෙන් පාන යමක මහ පෙළහර සහ බුදුවරු අන් සත්‍යයට පෙනෙන්නට සලස්වන යමක මහ පෙළහර කියලා දෙකක් තියෙනවා. සියලු සතුන් සඳහා පාන පෙළහරක් තියෙනවා. ඒත් ඉතින් දකින්න පුළුවන් හැකියාව තියෙන්නේ. දැන් යමක මහ පෙළහර දැක්කද දේවදත්ත? නෑනේ. යමක මහ පෙළහර දකින්න පුළුවන් හැකියාව තියෙන්නේ දෙකලවර දකින්න කට්ටියට පමණක් කියලා දැනගත යුතු වෙනවා. වෙන කිසිවෙකුට දකින්න හැකියාවක් නැති වෙයි. යමා මහ පෙළහර මටද පෑමට හැකියාව තියෙනවා. මේ ඊජිප්තුවේ කෙනෙක් මට උදව්වට ඇවිල්ලා කාන්තාවක් ඇවිල්ලනවා මෙහෙම. කො බුදුවරු වුණාන් පස්සේ බුදු රැස් විහිදෙන්න ඕන නේද කියලා. බුද්ධ රශ්මි ධාරාවන් විහිදෙන්න ඕන නේද කියලා. මං කියන දෙකලවර බලන්නේ කියලා. මා දිහා බලාගෙන දෙකලවරක් පේනවද බලන්න කියලා කියනවා. එතකොට මගේ රැස් දැකීමට හැකියාව තියෙනවා. රශ්මි මාලාවන් දැකීමට හැකියාව තියෙනවා. දෙව් මිනිසුන්ට පමණක් දැකිය හැකි දෙයක් බුදු රැස් මාලාව වෙනවා. දෙව් මිනිසුන්ට පමණක් දැකිය හැකි දෙයක් වෙනවා. කිසිම කෙනෙකුට හදලා පෙන්වන්න පුළුවන් එකක් නොවෙන. බුදුවරයෙකුටවත් එයා හදලා පෙන්වීමට හැකියාවක් නැති වෙනවා. බුදුවරයෙකුටවත් එයා හදලා පෙන්වීමට හැකියාවක් නැති වෙනවා. බුදුන් විසින් පනවන දෙකලවරක් එකවර දකින සියලු දෙනාට පෙනෙන එකක් වෙනවා, නැති වෙන එකක් වෙනවා. පෙනෙන එකක් වෙනවා, නැති වෙන එකක් වෙනවා. කෙනෙක් අහලා තිබුණා කෝ බුදුරැස් කියලා. මගේ හිසමතින් මිහිදෙන බුදුරැස් අරමුණු කරලා බලාගෙන ඉන්නවා. අරමුණක් තුල බුදුරැස් දැකීමට හැකියාවක් නැති වෙනවා. සංඛ්‍යාතයෙන් ඔබ්බට ගිය අසංඛ්‍යාතය තුළට ආපු සත්‍යයට පමණක් බුදුරැස් දැකීමට හැකියාව තියෙනවා. දෙව් මිනිසුන්ට පමණක් දැකීමට හැකියාව තියෙන එකක් කියලා කියන්නේ දෙව් මිනිසුන් කියන්නේ කවුද? මේ අසකනනාසය දිව ශරීරය මන පිහිටපු ශරීර ඇති අය මනුස්ස දේව කියන කොටස දෙකට ගෙනෙන්නට හැකියාව තියෙනවා. ඒ අයට විතරයි දැකීමට හැකියාව දෙන සෝතාපන්න වෙන කෙනා මනුස්ස වෙනු. සකුර්දාගාමි වෙන කෙනා දේව වෙනු. ඒ කියන්නේ 180 වරකට සමාපත්තිගත වෙච්ච කෙනා මනුස්ස වෙච්ච කෙනෙක් කෙනා එයාට පුළුවන් හැකියාව තියෙනවා බුදුන්ගේ බුදුරැස් නැවත දැකීමට. බුදුන් හැමතිස්සෙම පෙන්වන්නේ නැති වෙනවා. නමුත් අවලෝකීතේශර නිතර නිතර පෙන්වන එකක් වෙනු. නැවත නැවත පෙන්වන එකක් වෙනු. දෙවියන්ටත් දැකීමට හැකියාව තුන. දෙවියෝ කියලා කියන්නේ ඒත් මිනිස්සයම වෙනවා. නමුත් දෙකලවර දෙවෙනි පාරට දැක්ක උදවිය වෙන. දෙකලවර දෙවෙනි පාරට දැක්ක උදවිය වෙන. එකවර දෙකලවර දකින අයට බුද්ධ රශ්මි මාලාව දැකීමට හැකියාව තියෙන. බුදුන් නැතත් පේන්නේ එක වෙන. බුදුන් හිටියත් පේන්නේ එක වෙන. මගේ ඉස්සරහට කෙනෙක් ඇවිල්ලා ඔහේ බුදු කෙනෙක්ක කියලා අපිට ආරංචියක් ඇවිල්ලා තියෙනවා කෝ රැස් මාලාව කියලා. මං කියන දෙකලවර බලන්නේ කියලා. නෑ නෑ, ඔහේගෙන් පිට වෙන එක බලන්න ඕන. ඉතින් දෙකලවර බලන්න කියලා කියනවා. කිව්වට තේරෙන්නේ නැති උන්ට බුද්ධ රශ්මි මාලාව තියා අවම තරමේ මේ ලෝකෙවක්වත් හරියට පේන්නේ නැති වෙන්නේ. අවම තරමේ මේ ලෝකෙවක්වත් හරියට පේ ඒත් මිනිස්ස සිරුරු දරාගෙන ඉන්න නිර්සත්‍යෙවේ. මනුස්ස සිරුරු දරාගෙන ඉන්න නිර්සත්‍ය වෙන උන්ට කොච්චර කිව්වත් බලපිස් දෙකලවර කියලා උන් බලාගෙන ඉන්නේ මගේ මූණ දිහා බලන. අරමුණ තුල රශ්මි මාලා කිසිවෙකුට දකින්න බැරි වෙන. අරමුණ විසුද්ධ කරයින් පස්සේ අන්න යමක මහ පෙළහර දැකීමට හැකියාව තියෙනවා. පෑවේ නැහැ කියලා කියන්න එපා කියලා කියනවා. මම ඊජිප්තුවේ හිටියට සියලු දෙනාට පාල ඇතී කියලා කියනවා. මම ඊජිප්තුවේ හිටියට සියලු දෙනාට යමා මහ පෙළහර පාල ඇති කියලා කියන බුදු කෙනෙක් ලෙස ධර්මයේ දේශනා කරන්න අවශ්‍ය නම් මම නිතරම බුදුන්ගේ ධර්මයේ දේශනා කරනව වෙනවා. ඒ වගේම කඩා ගන්න ඕන, ඉවත් කර ගන්න ඕන දේවල්ද කියා දෙනව වෙනවා. බුදුවරු බෝසත්තුරුන්ට සරලව ධර්මයේ උගන්වන්නේ ඒ කියන්නේ මේ සරල සංකේතයේ අවසානට පිරිනමන්නේ, අවලෝකීතේශර නාමයේ අවසානට පිරිනමන්නේ බෝසත්තුරුන්ට බුද්ධත්වයේ කරා එළඹීමට මම් පිළිවෙත් සකසන්න වෙන. මම් පිළිවෙත් තාමත් නිර්සත්‍යෙවි.
තාමත් නිර්සත්‍යයෙන් ඉන්නවා. දෙකලවර පේන්නේ නැත්නම් නුඹ නිර්සත්‍යෙක් වෙනවා. නුඹට මට යමක මහා පෙළහර පාන්න බැරි වෙයි. නුඹට දෙකලවර පේනවා නම් මා සමග නුඹට පෙළහර එතෙන්දිම පෑවෙනවයි කියලා මං කියනවා. දෙකලවර බලන්න කියලා කිව්වට කොච්චර කිව්වත් එවුන් මගේ මූණ දිහා බලාගෙන ඉන්නවා. කෝ බුදුරැස් විහිදෙනවද කියලා. බුදුරැස් විහිදෙන්නේ මා සමග දෙකලවර පේන උන්ට මිසක්ක වෙන කිසිවෙකුට නොවේ. දෙකලවර මා සමග යමෙකුට පේනවනම් හෝ තමන් සමග දෙකලවර තමන්ට පේනවනම් නුඹ දෙවියෙක් හෝ මිනිස්සෙක් වෙයි. නුඹ දෙවියෙක් හෝ මිනිස්සෙක් වෙයි. තව ඉස්සරහින් තව දෙකක් තියෙනවා. ඒ අනාගාමී තත්ත්වය සහ ආර්ය ඵලය වෙනු. ආර්ය අවලෝකිතේශ්වර ට නිතරම දෙකලවර පේන කෙනෙක් වෙනවා. ඒ වගේම දෙකලවර පෙන්වන්න පුළුවන් හැකියාවද උන්වහන්සේ සතුව පවතින. සසර පුරා සත්‍යයට අමතක වුණේ බැරි වුණේ බලා ගන්න දකින්න හිතුවෙත් නැති වුණේ පෙනෙන දෙකලවර වෙන. මෙන්න මේ දෙකලවර බුදුවරු පහළ වුණයින් පස්සේ සංකේතයකට ගුණකු නොකර සතර සතිපට්ඨානට ගුණ කොට පෙන්වනවා වෙන. සංකේතයකට ගුණ නොකර සතර සතිපට්ඨානට ගුණ කර පෙන්වනවා වෙන. මොකද සාංසාරික සත්‍යය එවුන් බලාගෙන ඉන්නේ පුද්ගලයෙකුගෙන් රැස් විහිදෙනකම් වෙන. පුද්ගලයෙකුගෙන්. එහෙමනම් දේවදත්තන් දකින්න එපා බුදු රැස්. නමුත් සාරිපුත්‍ර දකින්න වෙන. දිදුලන බුදු රැස් දකින්න වෙන. මොග්ගල්ලාණයෝ දකින්න වෙන. සියලු රහතන් වහන්සේලා බුදුන්ගේ බුදු රැස් දකින්න වෙන. බුදුන් නැතත් තමන්ගේ රැස් තමන්ට විහිදිලා පවතින. බුදුන් නැතත් අවම දේව මනුස්ස කියන කොටස වලට වක්වත් එන්න පුළුවන් නම් ඔබට මාගේද බුදු රැස් දැකීමට වරම් තියෙනවා. අරමුණු කරගෙන මගේ ඔළුවෙන් රැස් විහිදෙනකම් බලාගෙන ඉන්න කිසිවෙකුට කිසි දින මගේ රැස්වක්වත් බුදුන්ගේ රැස්වක්වත් දකින්න බැරි වෙනවා.